Hello, Subhadasa, the creator of YouTube channel, or that Sadra in Piligano. It is Mama Dawagunta Kila de Nani. Photoshop paper is tricky. What a good what in a tricky cock maker. Think or a loco backdrops, mockery, loco designs, other the or like Photoshop pe good stock canoe. It is may a pasta, Magaragana to my Mama the me tricky Kila de Ni. All good a quatin a tricky cock. Video and like run, share run, or subscribe run. Support at the end, Amata, a look video so like Grandino. Think Balamo are the video to mock way the gear. I think I'm in my video to Photoshop to open Karna. Give our video a key audio is hard to sync at the bin. Think I'm a summer will know. Think may par audio carried Mandana. I think I'll borrow my trick. I'm going to open a photo. I'm going to open a photo. I'm going to open a trick. I'm going to open a background. I'm going to open a sizes. I'm going to open a sizes. I'm going to open a document sizes. I'm going to open a document sizes. I'm going to open a sizes. ඉතින් මේ ඉස්සෙල්ලාම පෙන්වන සයිස් එක මොකක්ද මේක තමයි ඔයා ඔයාගේ හදාගෙන යන ෆයිල් එක කිසිම ලේ එකක් නැතුව ෆ්ලැටන් කරලා සේව් කරොත් ඔයාගේ ෆයිල් එක සේව් වෙන අප්‍රොක්සිමේට් සයිස් එක ඉතින් මේ දෙවෙනි එකට වෙන්නන්නේ ඔයා ඔයාගේ සියලුම ලේයර් සහිතව PSD හෝ TIFF වගේ හරි ෆෝමැට් එකකින් සේව් කරොත් ඔයාගේ අප්‍රොක්සිමේට් සයිස් එක ඉතින් අපි දැන් බලමු මේ ට්‍රික් එක මොකක්ද කියලා ඉතින් මගේ Photoshop එකේ මේ තියෙන ඕපන් කරලා තියෙන ඉමේජ් එක මම ඩුප්ලිකේට් කරනවා ලේයර්ස් 10කට. මට ඕනි ලේයර්ස් 100ක් හදාගන්න. ඉතින් ඉස්සෙල්ලා මම මේක ලේයර්ස් 10කට ඩුප්ලිකේට් කරගන්නවා. ඉතින් දැන් මෙන්න මෙතන තියෙනවා ලේයර්ස් 10ක්. මට දැන් මෙන්න මේක group කරගන්න ඕනි. මම මේක Ctrl G press කරලා group කරගන්නවා. දැන් මට ඕනි මේ group එකේ තියෙන 10 group 10ක් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේක ඩුප්ලිකේට් කරගන්නවා groups 10කට. ඉතින් දැන් මෙතන groups 10ක් තියෙනවා. දැන් මෙතන ඔයාලා දන්නවා layer 100ක් තියෙනවා. ඉතින් මේ layer 100 තමයි මම ඩුප්ලිකේට් කරලා ගත්තේ. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මෙතන 22.2 megabytes පෙන්වන්නේ මම සියලුම layers flatten කරලා save කරොත් save වෙන file එකේ size එක. 2.25 GB approximately pen nanne mam me layers siyalla mehema tiyeddi save karoth mata labena file eke approximate size eka photoshop den etherama stuck wenawada nadda kiyala oyala bala ganna puluwan aluth layer ekak aragena brush tool eken podi brush ekak karoth ithin etherama stuck wenawa den meka stuck wen ekekin palane karaganna ona ඉතින් මම මෙන්න මේ layer 100 convert to smart object දෙනවා. අපි දීලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට මෙතන පේනවා තාමත් 2.25 GB file size එක පෙන්නනවා. ඉතින් මේ ටික convert වුනෙන් පස්සේ එතන මොකක් පෙන්වයිද? ඔයාලට දැන් පේනවා මෙතන 45.6 megabytes වලට අඩු වුණා. ඉතින් 2.25 GB තිබ්බේක 45.6 megabytes වලට අඩු වුණා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ group එකේ layer 100ක් තිබුණු group set එක මම convert to smart object දුන්නම මේකේ මෙතන size එක අඩු වුණා. දැන් අපි බලමු මේ Photoshop එක stuck වෙනවද කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති කිසිම stuck වීමක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඉතින් මේක තමයි මට කියලා දෙන්න ඕන උනේ. ඉතින් අපි බලමු දැන් මේ layer 100 මම හදපු layer 100 මට edit කරගන්න පුළුවන් නේද කියලා. ඔයාලට පේනවා මම මේ smart object එකක් විදිහට convert කරපු file එකේ මේ image එකේ මේ layer එකේ thumbnail එක මට double click කරන්න පුළුවන්. එහෙම double click කරාම මට පුළුවන් මේක ආයෙත් edit කරගන්න. ඉතින් මම මේක double click කරලා බලනවා. ඒක reading large document format කියලා මේක වෙනම ඕපන් වෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේක ලාජ් ෆෝමැට් එකක් විදිහට තමයි සේව් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මේ layers 100 මෙතන තියෙනවා.
ඉතින් මම මේ ලේ groups groups ටික ungroup කරගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන layers 100ක් තියෙනවා. ඉතින් මේ layers 100ම මට පුළුවන් ආය ආය ඕනනම් edit කරගන්න. ඉතින් ඒ වගේම තමයි මම මෙතන control s ගහලා save කරලා මේක save වෙනවා. Save වෙලා ඒක automatically update වෙනවා මගේ main document එකට. ඉතින් අර මම convert to smart object කරපු ඒ document එක තමයි දැන් මෙතන open වෙලා තියෙන්නේ. ඉතින් මේක තාම save වෙනවා. මොකද මේක ලොකු file එකක්. GB 2.25 file එකක්. පොඩි වෙලාවක් යයි මේකේ ඔය update කරන දෙයක් අරයට save වෙන්න. ඉතින් ඔයාලා මෙතන පේනවා මේ 2.25 GB කියන දේ මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් අතන පෙන්වන්නේ නැහැ ඒක. නමුත් මෙතන පෙන්වනවා 2.25 GB කියලා. ඉතින් අපි බලමු layers ටික update වුනෙන් පස්සේ එතන මොකද්ද වෙන්නේ කියලා. ඔය computer එකේ SSD hard drive තිබ්බත් මෙච්චර වෙලාවක් ගන්නවනම් ඔයාලගේ computer එකේ normal hard disk එකකට කොච්චර වෙලාවක් ගණීද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ වගේ ලොකු files edit කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට මේ විදිහට convert to smart object දුන්නා නම් ඕනම ලොකු file එකක් ඔයාලට edit කරගන්න පුළුවන් ලේසියෙන්ම. කිසිම stuck වීමක් නැහැ. ඉතින් මම අර group ටික මම මේ open කරපු මේ double click කරලා open කරපු දේ මම අතනින් close කරා. ඉතින් ඔයාලා එතනින් close කරත් මෙතනට ඒක update වෙනවා. automatically update වෙනවා. ඔයාලට ආය ආය edit කරගන්න ඕන නම් ඔයාලට මේක double click කරලා open කරගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් වෙලාවට වටින්නේ ලොකු backdrops හදද්දී නැත්නම් ලොකු designs කරද්දී ඔයාලට ගොඩක් මේක වටිනවා. ඉතින් ඔයාලා තියෙන මෙතන edit කරන්න ඕනේ දේ edit කරලා මේක save කරලා close කරන එක විතරයි. මෙතනින් close කරා automatically මේකට update වෙනවා මේ ඔය එතනින් edit කරපු ටික. ඉතින් ඔයාලා තාමත් මෙතන පෙන්නන්නේ 45.6 MB කියලා. ඉතින් අපි බලමු මේක save කරලා ඇත්තම file size එක කොච්චරද කියලා. මම මේක layers රහිතව save කරනවා JPG එකක් විදිහට. සියලුම layers flatten කරලා මම මේක JPG එකක් විදිහට new JPG කියලා මම මේක save එකක් දෙනවා. දැන් ඔයාලට පේනවා මෙතනත් approximate size එක 4.6 megabytes කියලා මෙතන පෙන්වනවා. ඉතින් අපි බලමු ඇත්තටම 4.6 megabytes ද කියලා. ඔයාලට පේනවා මෙතන 4.6 megabytes කියලා මෙතන පෙන්වනවා file size එක. ඉතින් අපි මේක layers එක save කරමු. ඊට පස්සේ බලමු මොකද්ද මේකේ file size එක කියලා. new with layers කියලා මම මේක save කරනවා. මම layers එක තමයි මේ PSD එක save කරේ. ඔයාලට පේනවා මේක save වෙන ලොකු වෙලාවක් යනවා වගේ. අපි බලමු මේක save වුණෙන් පස්සේ කොච්චර size එකක් save වෙයිද කියලා. ඔයාලට මතක ඇති 2.25 GB කියලා මට කලින් approximate size එකක් පෙන්නවා. ඉතින් මේක save වෙනවා. error එකක් එනවා could not save as because the document is bigger than 2 gigabytes. ඉතින් ඔයාලට එකක් කියන්නම අමතක වුණා මට. PSD file එකක් Photoshop වලදී save කරන්න පුළුවන් උපරිම gigabyte 2යි. ඉතින් TIFF file එකක් උපරිම GB 4ක් වෙනකන් save කරන්න පුළුවන්. ඉතින් මේ දේ නිසා තමයි මේක save කරන්න දෙන්නේ නැත්තේ. ඉතින් අපි මේක save කරලා බලමු. PSB එකක් විදියට. ඒතකොට දැන් මෙතන පෙන්නන 45 megabytes වල වැඩිය ලොකු ෆයිල් එකක් තමයි මේක සේව් වෙන්නේ. ඒක තමයි මේකේ error එකක් එන්නේ. ඉතින් අපි බලමු මේක PSB ෆයිල් එකක් විදියට සේව් කරලා. මම මෙතන large document format PSB කියන ෆයිල් ෆෝමැට් එක select කරගන්නවා. PSB file කියලා මම මේක save කරනවා.
අපි බලමු මේක කොච්චර ලොකු ෆයිල් එකක් විදිහට සේව් වෙයිද කියලා. දැන් නම් සේව් වෙනවා. ආවට පේනවා ලොකු වෙලාවක් ගන්නවා මේක සේව් වෙන. ඉතින් මේක සේව් වුණා. නමුත් මෙතන පෙන්වන්නේ 45.6 මෙගාබයිට්ස් කියලා. අපි බලමු ඇත්තටම මේ ෆයිල් එකේ සයිස් එක කොච්චරද කියලා. මේ තියෙන්නේ මම සේව් කරපු ෆයිල් එක. මම මේක ප්‍රොපර්ටිස් වල බලනවා. 2.3 GB විදිහට ගාම මේක සේව් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේක ලොකු ට්‍රික් එකක්. මොකද මෙතන පෙන්වන ෆයිල් සයිස් එක වැඩි ලොකු ෆයිල් එකක් සේව් වෙනවා. නමුත් Photoshop එකේ හිතන්නේ මේක පොඩි ෆයිල් එකක් කියලා. ඉතින් ඒක තමයි මේක ස්ටක් වෙන්නේ නැත්තේ. ෆයිල් එකේ සයිසස් ලොකු වෙනකොට අනිවාර්යෙන් Photoshop එක ස්ටක් වෙනවා. ඉතින් ඔයාලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් බෑක්ඩ්‍රොප් සේම් හදාදි මම ඉස්සලා කිව්වා වගේ. ඉතින් පොඩි ට්‍රික් එකක්. පොඩි ට්‍රික් එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලා මොකක් කර දෙයක් ගත්තා නම් තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, මම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තවත් අලුත් දේවල් වලට අරන් එන බලාපොරොත්තු වෙයි. අදට සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක්.